सुंदर गमना ब्रिस्बेन वलिं पटांगत्ता अपे गमने डेस्टिनेशन एक उने सेंट्रोपर्नुत पोड्डा कैतर वेने थी ना पेल्थ्रोपकेन प्रदेश दलवशेन किलोमीटर दिसी हतक पमनें दुरतीब में गमनेट अपिट सांपूर्ण एम पै दुक हमारा वगे कालया गत उना डेस्टिनेशन එකට ළඟා වෙන්න පැය දෙක හමාරක් ගත වුණාට ඒ ගමන පොඩ්ඩක්වත් බෝරින් වුණේ නැහැ. මේ ගමනේ කිලෝමීටර් 30ක් වගේ දුරක් කරුණාම අනිත් මුළු දුරම අපි ගමන් කරේ හයිවේ එකේ. අපි මේ ගමන් කරපු හයිවේ එක ගැන කතා කරොත් මේක පටන් ගන්නේ බ්‍රිස්බන් වලින්. ඉතින් බ්‍රිස්බන් වලින් පටන් අරගෙන ක්වීන්ස්ලන්ඩ් නිව් සවුත් වේල්ස් බෝඩර් එක හරහා සිඩ්නි වලට යනකම් මේ හයිවේ එක දිවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හයිවේ එක ඕස්ට්‍රේලියාවේ නැෂනල් හයිවේ එකේ කොටසක්. ඉතිමේ රෝඩ් ට්‍රිප් එක යන අතරමඟ අපිට සංචාරක කලාප දෙකක් හම්බුණා. එකක් තමයි ක්වීන්ස්ලන්ඩ් වලට ආйти ද සීනි ක්‍රීම් කියන සංචාරක කලාපේ. මේ සීනි ක්‍රීම් එක ගත්තාම මේකේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඔගලන්ට මතක ඇතිනේ අපි කලින් තැම්බරින් මවුන්ටන් කියලා වීඩියෝ එකක් අරගෙන ආවා. අන්න ඒක මේ සීනි ක්‍රීම් එක ආශ්‍රිතව කරපු වීඩියෝ එකක්. ඊළඟට හම්බ වෙන සංචාරක කලාපේ හම්බ වෙන්නේ නිව් සවුත් වේල්ස් බෝඩ් එකට කියපුවාම. एक न्यू साउथ वेल्स स्टेट के टाइटी संचारक कलापे ये तमाय द ग्रेनाइट बेल्ट के ने संचारक कलापे इतने ग्रेनाइट बेल्ट के बलाने देवल गुड़ाक तेनवा इतना पित्ते के दिक्कत में रेंद्र ही थियो ओबलंटे ग्रेनाइट बेल्ट के लास्टर सुंदर तेनो इधर वीडियो वर्दी बलागा ने पुलवा අපිට මේ රෝඩ් ට්‍රිප් එකේනකොට හම්බුනේ එකම සිටි එක තමයි ඕවික්. ඉතින් මේ අතරමැද වෙනත් සිටිස් හම්බෙන්නේ නැති නිසා හදිසියට අවශ්‍ය කරන හැම දෙයක්ම අපි කලින් ලෑස්ති කරගත්තා. රෝඩ් ට්‍රිප් එකට කලින් දවසේ අපිට අවශ්‍ය කෑම බීම, එතකොට වතුර පවා අපි ස්ටොක් කරලා තියාගත්තා. ඉතින් මේ ගමන හරි ලේසි වුණා ඒ නිසා. ඉතින් ඔන්න ඔයාලත් රෝඩ් ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවනම් ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් යන්න අමතක කරන්න එපා. මේ රෝඩ් ට්‍රිප් එකේ ගමන් මාර්ගය හරි සුවිශේෂී. මොකද මේ මාර්ගයේ වැටලා තියෙන ඕස්ට්‍රේලියාවේ කන්ට්‍රි සයිඩ් එක හරහා. ඉතින් අර්තාපර්, තිරිඟු වගේ අක්කර ගණනාවක වගා කරපු වගා බිම් පාර දෙපැත්තේ අපිට දැක ගන්න හම්බුණා. වගා බිම් විතරක් නෙමෙයි, අශ්වයෝ, ගවයෝ, බැටළුවෝ වගේ සත්ත්ව වින සත්ත්ව ගොවිපළවලුත් අපි මේ පාර දෙපැත්තේදී දැක්කා. වගා බිම් විතරක් නෙමෙයි අශ්වයෝ ගවයෝ බැටළුවෝ වගේ සත්ත්ව වින සත්ත්ව ගොවිපළවලුත් අපි මේ පාර දෙපැත්තේදී දැක්කා.
මේ අපි ඉන්නේ උදේ කෑම එක ගන්න ගමන්. හයිවේ එකේ රෙස්ට් ඒරියා එකක නතර කරලා උදේ කෑම එක අරගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙලා යන්නත් අපි අමතක කළේ නැහැ. මේ ගමනේදී අපි හරි අපූර්ව දෙයක් දැක්කා. ඒ තමයි සූර්ය බල ශක්තිය වගාවට යොදා ගන්න ආකාරය. ඉතින් වගා භූමිය අතරේ පරිභෝජනයට නොගන්නා අක්කර ගානක් විශාල වගා භූමිවල සූර්ය පැනල් හයි කරලා තිබුණා. ඒ සූර්ය බල ශක්තිය ඔවුන් ගොවිතැනට හරි අපූර්වයට භාවිතා කරනවා. අපි දැන් මේ පහු කරගෙන යන ප්‍රදේශය සූර්යකාන්ත මල්වලට හරිය ප්‍රසිද්ධ ප්‍රදේශයක්. හැබැයි අවාසනාවකට වගේ පහුගිය අවුරුද්දේ ආපු දරුණු ගම්මතුර නිසා වගාවන් සියල්ලම විනාශ වුණා කියලා තමයි කියන්නේ. අපි ඇපල් තෝප්පට ඇවිල්ලා ඇපල් පිකින් කරලා දැන් මේ ගෙදර යන්න කලින් අපි දෙන්නගේ දවල් කෑම ගන්න වෙලාව. අපි ලංකාවේ ඉන්න කාලෙත් මේ වගේ කෑම හදාගෙන ගමන් යන්න හරිම ආසයි. ඉතින් අපි මේ ඉන්නේ නිව් සවුත් වේල්ස් ක්වීන්ස්ලෑන්ඩ් වෙන් වෙන බෝඩර් එකේ. ඉතින් බ්‍රිස්බන් වලට වඩා මේ ප්‍රදේශය ගොඩාක් සීතලයි. අපි දෙන්න මේ ගමනේ ගියේ අපි දෙන්නගේ දෙවෙනි විවාහ සංවත්සරය සමරන්න හිතාගෙන. පාටි එකක් දාලා සංවත්සරය සමරනව වෙනුවට අපි හිතුවා මේ වගේ රෝඩ් ට්‍රිප් එකක් ගිහිල්ලාම අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න ඕනි කියලා. යනකම් එනකම් අතීතය සිහිපත් කර කර අපිට වැරදුණු තැන්, අපි පටන් ගත්ත අපේ channel එක ගැන ගොඩාක් දේවල් අපි එදා කතා කරා. ඔයාලා ඔයාලා ආදරය කරන කෙනා එක්ක, ඔයාලගේ සහකාරියා හෝ සහකාරියෙක් මේ වගේ රෝඩ් ට්‍රිප් එකක් ගිහින් බලන්නකෝ. මනසට ගොඩාක් ලොකු සුවයක් දැනේ. අපි දැන් අපේ ගමනාන්තයට නම් වෙමිනුයි ඉන්නේ. ජීවිතේ කියන්නේ හරියට මෙන්න මේ ගමන වගේ. ඔයාලා අපේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, තවත් මේ වගේ ලස්සන වීඩියෝස් නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ වටිනා අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්.